විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට විෂය දැනුම මතක තබා ගන්නා ක්‍රම තම අධ්‍යයන ක්‍රමය හඳුනා ගැනීම කාල කළමනාකරණය දේශනවලට ක්‍රියාශීලීව ඇහුම්කන් දීම කෙටි සටහන් සකස් කර ගැනීම පුනරීක්ෂණ පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය හඳුනා ගැනීම සහ ඒවට පිළිතුරු ලියන ආකාරය පැහැදිලි අකුරු ව්‍යාකරණ සහ වේගයෙන් ලිවීමේ හැකියාව වගේ කරුණු බලපානවා. මේවා ඔබට එක රැයකින් පුරුදු පුහුණු වෙන්න බෑ. ඒ සඳහා ඔබගේ කැපවීමත් පුහුණුවත් සහ ධනාත්මක චින්තනයත් ජීවිතයට එකතු කරගන්න ඕනි. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය කරන හැම දෙයක් ගැනම ඔයාලට කියලා දෙන්න. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ upload කළ සැනින්ම දැනගන්න bell icon එක click කරන්න. අංක 1 විභාග අවශ්‍ය වෙන්නේ ඇයි? ඔබ කුඩා කල සිටම විවිධ විභාගයන්ට මුහුණ දීලා ඇති. මේ සියලුම විභාග අතරින් උසස් පෙළ විභාගය ජීවිතයට ප්‍රබල අභියෝගයක් වගේම ජීවිතයට ගොඩක් වටින විභාගයක්. අංක 2 පාඩම් කරන්න සූදානම් වෙන්න. විභාගයට පාඩම් කිරීමට ප්‍රථම ඔබගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අරමුණු හඳුනා ගන්න ඕනි. ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය සැලසුම් සෑදීම, ක්‍රියාත්මක කිරීම, ඒවා ඇගීමට ලක් කිරීම, පාඩම් කිරීමට අවශ්‍ය වන දේවල් සකසා ගැනීම මෙන්ම පාඩම් කිරීම සඳහා ස්ථානය තෝරා ගැනීමේදී ඔබ ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනි. අංක 3 පාඩම් සැලසුම් කරන්න. සටහන්, නිබන්ධන, පොත්, කෙටි සටහන් පාඩම් කිරීමට පහසු ලෙස පිළිවෙලකට තබා ගන්න ඕනි. සටහන් පිළිවෙලකට සහ සංවිධානාත්මකව තබා ගැනීමට ලිපිගොනු භාවිතා කරන්න ඕනි. ඔබට ඇති කාර්යයන් හඳුනා ගැනීම සහ සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කාලය කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. අංක 4 ශාරීරික සහ මානසික තත්ත්වයන්. පාඩම් කිරීමට නම් ශරීරය සහ මනස නිරෝගීව තබා ගන්න ඕනි. නිරෝගීව සිටින්නට පිළිපැදිය යුතු උපදෙස් දෙනවා. ආහාර, නිින්ද, ව්‍යායාම, මනස ඉහල් කර ගැනීම, පාඩම් කරන විට නිදිමත ඇති වෙනවා නම් ඒ පාලනය කළ හැකි ආකාරය, වැරදි පුරුදු හඳුනාගෙන ඒවාගෙන් ඉවත් වෙන එක වගේම වැඩ කල් දාන එක නවත්ත ගන්න ඕනි. අංක 5 ඔබට ආවේනික අධ්‍යයන ක්‍රමයේ කුමක්ද? ඔබට වඩාත් ගැළපෙන අධ්‍යයන ක්‍රමයේ කුමක්ද? ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ ප්‍රායෝගික වශයෙන් ප්‍රධාන අධ්‍යයන ක්‍රම තුනක් තියෙනවා. මේ අතරින් ඔබට වඩාත් උචිත අධ්‍යයන ක්‍රමය ඔබ තෝරගන්න ඕනි. ඒ අනුව පාසලේ අමතර පන්තියේ දේශනවලට සහභාගී වීමේදී සහ පාඩම් කිරීමේදී අවධානයත් මතක ශක්තියත් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. අංක 6 දේශන සහ මතකය. සිසුන් දවසේ වැඩි කාලයක් පාසලේ සහ අමතර පන්තිවල ගත කරනවා. ඒ තැන්වලදී ගුරුවරු පාඩම් කරුණු උගන්වනවා. ඒවා පැහැදිලි කරලා දෙනවා. මේ පාඩම් පන්තියේ දේශන තුලදීම මතක තියාගන්න පුළුවන් නම් පාඩම් කරන එක හරිම පහසුයි. මතක තියාගන්න නම් දේශනවලට සක්‍රියව සවන් දිය යුතු වෙනවා. එයින් ඔබේ මතක ශක්තිය වැඩි වෙනවා. අංක 7 සටහන් සහ කෙටි සටහන්. ඒ විෂයන්ට අදාළව සටහන් හා නිබන්ධන සකස් කරන්න ඕනි. දේශනයේ තුලදී සටහන් තබා ගත යුතු ආකාරය, කෙටි සටහන් සකස් කර ගැනීම, කෙටි සටහන් සඳහා සිතියම් ක්‍රමයේ යොදා ගැනීම, අත්‍යවශ්‍ය සටහන් මතු කර දැක්වීමත් ඔබට සිදු කරන්න පුළුවන්. අංක 8 මතක තබා ගැනීමේ ක්‍රම. උසස් පෙළ සඳහා අවුරුදු 2කට වඩා වැඩි කාලයකදී අධ්‍යයනය කළ පාඩම් මතක තබා ගත යුතු වෙනවා. නැත්නම් විභාගයට සාර්ථකව පිළිතුරු ලියා ගන්න බැරි වෙනවා. මතක තබා ගැනීමේදී අපේ මොළයේ ක්‍රියා කරන ආකාරය,
මොළයට ඇති අසීමිත මතක ශක්තිය උසස් පෙළ සඳහා ශිෂ්‍යයෙකු සාමාන්‍යයෙන් ගත කරන කාලය මතක තබා ගැනීමේ ක්‍රම පාඩම් කරන කරුණු මතක තබා ගැනීම ආදී මේ කරුණු ගැන ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා. අංක 9 පුනරීක්ෂණ විභාගයට ආසන්නේ මෙතෙක් අධ්‍යයනය කළ පාඩම් පුනරීක්ෂණය කිරීමෙන් මතකය අලුත් වෙනවා. මේ සඳහා කෙටි සටහන් සහ චිත්ත සිතියම් යොදා ගැනීම පහුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වගේ දේවල් කරන්න පුළුවන්. අංක 10 ප්‍රශ්නවල ස්වභාවය සහ පිළිතුරු ලිවීම. සාර්ථකව පිළිතුරු ලිවීමට නම් ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය ප්‍රශ්නවල ස්වභාවය ගැන යම් අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. බහුවරණ රචනා ගණිතමය ප්‍රශ්නවලට පිළිතුරු ලිවිය යුතු ආකාරය ප්‍රශ්න නිවැරදිව තේරුම් ගැනීම ඒ අනුව පිළිතුරෙහි අඩංගු විය යුතු කරුණු පිළිතුරු ලිවීමේදී ඇතිවන වැරදි මගහරවා ගැනීම සහ උපරිම ලකුණු ලබා ගැනීම පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා. අංක 11 විභාගයට පෙර දිනයන් සහ විභාගයේ පැවැත්වෙන දිනයන්. විභාගයට පෙර දින කිහිපය ඉතාමත් වැදගත් වෙනවා. මේ කාලය තුල පාඩම් කළ යුතු ආකාරය විභාග ශාලාවේදී සහ පිටදී ඔබ විසින් පිළිපැදිය යුතු උපදෙස් ධනාත්මක සිතිවිලි ඇති කර ගැනීම විශ්වාසය වැඩි කර ගැනීම ප්‍රශ්න තෝරා ගැනීම සහ උපරිම ලකුණු ලබා ගැනීමට පිළිතුරු ලියන ආකාරය මානසික නිදහස හැඟීම් පාලනය සහ සිත ඉහිල් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ උපදෙස් හොඳින් අධ්‍යයනය කරලා ඒවා පිළිපැදීමෙන් උසස් පෙළ විභාගයේ විතරක් නෙමෙයි ඕනම විභාගයකට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකි වෙනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු අදිරි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.